नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् साधु 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 विच कामे विच अकुशले दम्मे सवितक्कं सविचारं विवेकजं प्रीति सुखं प्रथमाध्यानं उपसंपज्य विहरति इति साधु 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 सदा बुद्धि संपन्न पिनती බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හැම නිමේෂයකම අපේ චිත්තසංතානගත වැඩපිළිවෙල අකුසලයට බර වෙන්න දෙන්නේ නැතුව අකුසලයෙන් අපේ ඇති වෙන සිතුවිලි මිශ්‍ර වෙලා හැදෙන්න දෙන්නේ නැතුව අකුසලය වළක්ව ගන්න කුසලය අකුසල සිතුවිලි වළක්වන අකුසලයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන අකුසලය නසන්න හේතු වෙන කුසලය අපි වර්ධනය කරගන්න ඕනේ. ඒක වර්ධනය කරගන්න නැතුව අකුසල් දුරු වෙන්නේ නැහැ. අකුසල් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. සබ්බපාපස්සකරණං කුසලස්ස උපසම්පදා. අකුසලයෙන් හිත අපිරිසිදු වෙන්නේ ඒ විදිහ කුසලය සම්පාදනය කරගෙන සචිත්ත පරියෝධපණ. හිත හැම වෙලේම අකුසලයට යන්න නොදී පිරිසිදුවටම තියාගන්න ඕනේ. හිත පිරිසිදුවටම තියාගන්න ඕනේ. ඉතින් හිත ධර්මාබෝධයෙන් ආපස්සට අදින අවබෝධය ආවරණය කරන ධර්මයන් තමයි නීවරණ ධර්මයන් කියලා කියන්නේ. එතකොට අපි මේ නීවරණ ධර්මයන්ට හිත වහන්න නොදී තියාගන්න ඕනේ. අපේ මේ ජීවන ජීවිතය හරියට නීවරණයන් වලට යට වෙලා ඉන්නකොට මෙන්න මේ වගේ ණය කරගෙන ඒ ණයගත් කෙනා හැම වෙලෙම ණය බරෙන් ඉන්නව නේද? ණයක් ගත්ත කෙනා හැම වෙලෙම ණය බරෙන් ඉන්නේ. පොලිසියයිතෝ ණයක් ගත්ත කියන්නේ. දැන් ඉතින් සැරෙන් සැරේ පොලියෝ ගෙවනවා. පොලියෝ ගෙවනකොට සහනයක් තියෙනවා. දැන් අපි තුමු මේ මාසේ පොලිය ගෙවලා දැම්මා. ආයන්තම් පොලිය ගෙව්වා. ඊළඟ මාසේ පොලියත් ගෙව්වා. ආ පොලිය ගෙවපු දවස් වලට සහනයක් තියෙනවා. සහනයක් තියෙනවා පොලිය ගෙවපු දවස් වලට. නමුත් හැබැයි අද පොලිය ගෙවනකොට මේ මාසේ යම් తాවකාලික සහනයක් තිබ්බට ඊළඟ මාසෙත් පොලිය ගෙවන්න ඕනේ කියලා අදහසක් තියෙනවද නැද්ද? ඊළඟ මාසෙත් පොලිය ගෙවන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. දැන් පොලිය ගෙවුවට. එහෙම නේද? ඒක බරක්ද නැද්ද? ඒක බරක් අපේ හිතට. ඒ විතරක් නෙවෙයි ණය බර එක දිගටම තියෙනවද නැද්ද? කාම වස්තුවක් ගැන අපිට බැඳීමක් තියෙනවා කියලා හිතන්න. දරුවෙක් ගැන හෝ වෙනත් යමක් ගැන බැඳීමක් තියෙනවා. දවසකට සැරයක්වත් සතියකට සැරයක්වත් දකින්න ඕනද නැද්ද? ආ ඒක පොලිය ගෙවනවා වාගේ හරිස් නික. දැන් දවස ගානේ දකින්න ඕන කෙනෙක් කියලා හිතන්නකෝ. අපි මොකද කරන්නේ? අද දැකලා අද වෙන් වෙලා එද්දී මොකක්ද අහන්නේ? හෙට කොහමද කියලා. නේද? හරිය නිකන් අදත් පොලිය ගෙවලා ඒ දවස ගානේ පොලිය ගෙවන්න ඕන කාම වස්තු. සමහර ඒවාට සතියකට සැරයක් ගෙවන්න ඕනේ. සමහර ඒවාට මාසෙකට සැර. සමහර කෑම જાති. නේද? සමහර ඇත්තන්ට නේද? සමහර වෙලාවට දැන් හැන්දෑවට හැමදාම මත් වෙන්න පුරුදු වෙලා ඉන්න අය. ඉතින් ඒ තියෙන කාම ඡන්දයක්. ඉතින් මොකද කරන්න ඕන? අද මත් වුණා නම් හෙටත් මත්වීමට වැඩ පිළිවෙල හදා ගන්න ඕනද නැද්ද? ඒ වගේ මෙන්න මේ දැකීමේ, ඇසීමේ, විඳීමේ ආසාවල් වලින් බොහෝම පීඩිතව ඉන්නවා. එක සැරයක් දකින්නකොට හරියට නිකම් පොලිය ගෙවුවා වගේ. හැබැයි ඊළඟට ආයෙ දකින්න ඕන කියන බර තියෙනවා. කොයි වෙලාවේ හරි අර ණයෙන් සම්පූර්ණ නිදහස් වුණොත් කොච්චර සහනයක්ද ණය හිමියට? ආන් ඒ වගේ తాවකාලිකව හෝ කාමච්ඡන්දයෙන් මේ හිත ගලව ගන්නකොට, කාමච්ඡන්දයෙන් මේ හිත වෙන් නැති කර ගන්නකොට, කාමච්ඡන්දය විස්කම්බන වශයෙන් ප්‍රහාණය කර ගන්නකොට
අන්න ඒ තනත්තාට ණයබරෙන් ණයකින් නිදහස් වුණාම දැනෙනවා වගේ මේ අපි හැම වෙලේම දැන් ආය දකින්න ඕන ආය දකින්න ඕන ආය දකින්න ඕන ආය දකින්න ඕන කියලා බරකින් ඉන්නවා හැම වෙලේම ආන් ඒ වගේ අපි අපි හැම වෙලේම බරකින් ඉන්නවා වගේ අර ණයබරෙන් ඉන්නවා වගේ තමයි ඒක අදී උස්සන් ඉන්න බර බිමින් තිබ්බා වගේ මේ කාමච්ඡන්දේ නිදහස් වෙච්ච වෙලාව කියන්නේ ලොකු ප්‍රීතියක් හිතේ උපදිනවා. උවමනාව නැහැ වෙලාවට. දැන් මේ දැකීමේ නොයසිල්ල ඇසීමේ නොයසිල්ල තියෙනවනේ ඒකෙන් උවමනාව නැහැ. අන්න ඒ වගේ තමයි. ඊළඟට අසනීපයක් හදිච්ච වෙලාවට මොකද අදහස? උණක් ගැනිච්ච වෙලාවට කිසිම වැඩක් කරගන්න බෑ. හැම වෙලේම අදහස් මොකද ඒක නැති වුණොත් නැති වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඒ වගේ රත් වෙච්ච ගතියක් තියෙනවා. ඉසේකයක් කොමක් උණක් තියෙන වෙලාවට කවුරු හරි ඇවිල්ලා කතා කරපුවම කොහොමද? ඉවරක් නැතුව කතා කරනවා නම් මොකද කියන්නේ? නේද? වහාම යන්න කියනවා නේද? රුස්සන්නේ. ආන් ඒ වගේ තමයි තරහ කියන ව්‍යාපාදය කියන ව්‍යාපාදය කියන දෙයට අපි යට වුණාම අන්න ඒ වගේ. කොයි වගේද? උණක් ගැවුණා වගේ. ඒක ලෙඩක් වගේ උණක් වගේ. එතන කාවහරි අලලා හිර කරලා. හරිද? කාවහරි තීන මිද්දේට යට වෙලා. ඒ කියන්නේ හරියට නිකන් හිරේ විලංගුවේ වැටුණා වගේ කියලා සඳහන් කරනවා. බලන්න කාවහරි අල්ලා අපි හිර කරා කියන්නේ හිර කරපු එක්කෙනා ඇතුලේ ධනිත්තය. අනිත්තය මොකද කරන්නේ? හොඳට ගිහලා එළියේ තියෙන සුන්දර තැන් බලලා නේද? නිදහසේ ඉන්නවා. හිරේ විලංගුවේ වැටිච්ච කෙනාට ගැලවෙන්න බැරුව ඉන්නවා ඒ හිරේ. ඒ වගේ ඊතාත්ම සුවදායක තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙන කුසලී කුසල අරමුණක හිත නවත්වා ගන්න පුළුවන්කම තියෙන අපේ මේ මානසිකාරය කුසල් වඩන්න තියෙන මානසිකාරය හුඟාක් අයට මොකද වෙන්නේ? භාවනාවකට ඉඳගත් ගමන් එහෙම නැත්නම් කුසල් වර්ධනය කරන්න සූදානම් වෙනකොට වෙනත් කුසලයක් හෝ වර්ධනය කරන්න වෙනකොට හිතේ ඇකිලිච්ච ගතිය, කම්මැලි ගතිය किसी दे आकरण बैरी गति है ये तीन अमित्ते डे हीरा है ना इन समारा इन्हों भावना आकरण के लिए हम इन्द्र गत्ते का मां है इस भावना आकरण में कुछ मांगों ने समार दवती है ना मैं कट्टी राधना मैं बना ठीक है को हमारी केरा दें तो मुने केरा लोगों नंदु वकील लेस्ते ना मुकुटे ने ये दिक සමහර ලාට අපි දේවතා ආරාධනාව කරනකොට සමහර අය ඒ තීන විද්‍යට යට වෙලා ගිල්ලා. ඉතින් හිරේ වගේ. එතනින් ගැලවෙන්න බෑ. ඒකෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා. හරිද? ඊළඟට මෙහෙකාරකමකට අහු වුණොත් කාගේ හරි. ඒ කියන්නේ ස්වාමියා කියන කෙනෙක් ඉදිරියට වැඩ කරන්න වෙනවා. ඒ වගේ තමයි හිත නොසන්සුන් වෙනකොට. නොයේකුත් කාරණා හින්දා හිතේ ඇති වෙන නොසන්තුන් වීම සහ පසුතැවෙන ස්වභාවයන් ඇති වෙනකොට ආන් ඒවා හරියට නිකන් මෙහෙකාරකමකට අහු වුණා වගේ ගැලවෙන්න බෑ. ගැලවෙන්න උවමනාව තිබ්බට නොසන්සුන්කමෙන් ගැලවෙන්න බෑ. හිත නොසන්සුන් වෙනවා. ඊළඟට කාන්තාරයක අතරමං වුණා වගේ තමයි සැකය කියන බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ පිළිබඳ ශික්ෂාවන් පිළිබඳ ඇති වෙන සැකය අර කාන්තාරයක අතරමං වුණා වගේ ණය ගෙවපු ණය බරෙන් ඉන්න කෙනෙකුට ණයකින් නිදහස් වුණා වාගේ අසනීපයක් හැදිච්ච කෙනෙක් අසනීපේ හොඳ වුණා වාගේ අහිරේ විලංගුවේ වැටෙන කෙනෙකු ඒකෙන් නිදහස් වුණා වාගේ මෙහෙකාරකමකට අහු වෙලා හිටිය කෙනෙක් කාගේ හරි වැඩකාරකමකට අහු වෙලා හිටිය කෙනෙක් ඒ මෙහෙකාරය නිදහස් කරලා දැම්මා වාගේ කාන්තාරයක යන කෙනෙකුට ෂේම භූමියක් හමු වුණා වාගේ තමන්ගේ හිත මේ නීවරණයන්ගෙන් යට වෙලා තියෙන හිත නීවරණයන්ගෙන් මුදවා ගත්තාම අන්නේ හිත කාමචන්ද ආදිය අපේ හිතවල ඇති කරගන්නවාද ඇති වෙනවාද ඇති වෙලා නේද මං කියලාද කරගත්තේ මං කාමච්ඡන්දය ඇති කරගන්න ඕන කියලා එහෙම එකක් දන්නේ නැහැ නේද කාම වස්තුන් කෙරේ කැමැත්ත ඇති වෙලා ව්‍යාපාදය ඇති වෙලා නේද මේවා මම කරගන්න දේවල් නෙවෙයි
මේවා ඇත්තටම දැන් මම මොකක් හරි කාම වස්තුවක් ගැන මේ වෙලාවේ කිව්වොත් එහෙම මේ ඇත්ත ඔකට මේ කාම වස්තුව දැනෙන්නේ එකම විදිහටද නෑ වෙනස් ඇයිද නෑ වෙනස් එක එක්කෙනා ඒක ආශ්‍රය කරලා තියෙන හැටියට තමයි ඒ පිළිබඳ එයාලට හැඟීම උපදින්නේ ඒ ඒ කෙනාට ආශ්‍රය කරලා තියෙන හැටියට මොනවා හරි දෙයක් ගැන කිව්වම ඒ පිළිබඳ හැඟීම ඇති වෙන්නේ ඒ ඒ කෙනාගේ ඒ ඒ කෙනා දැන් දැන් බලන්නකෝ දූරියන් කිව්වොත් නේද ඔන්න මම දැන් බලගෙන දූරියන් කිව්වම කට්ටියක් හොඳට hina වුණා කට්ටියක් මූණ නරක් කරගත්තා නේද එක එක්කෙනාට එක එක්කෙනාට ඒව ගැන ඇති වෙන හැඟීම් වෙනස් ඒ ආශ්‍රය කරලා තියෙන හැටියට ඒ ඒ හිතවලට ලෝකයෙන් අරමුණු ලැබෙනකොට ඒ ඒ ඒ අරමුණ හඳුනා ගන්න හැටි ඒ හරමුණින්ද හිතේ ඇතිවන සකස් වීමුත් එක එක්කෙනාට වෙනස්. ඒවා හේතු ඇතුවයි සකස් වෙන්නේ. තම හැමදාම කියන්නේ වෛද්‍යවරයෙකුට නම් ලෙඩෙක් ළඟට ගිහිල්ලා වේදනාව තියලා විස්තරය අහනකොට ආන් එයාට හැඟීමක් එනවා මේ අහවල් ලෙඩේ තමයි කියලා. වෛද්‍යවරේ නෝන කෙනෙක් ඕක බලාගෙන ඉඳලා ආයි ඊටක මමත් මේ දැන් මෙයා කරේ යන්න අර වේදනාව තියලා විස්තර අහනකොට ලෙඩේ හඳුනගත්තා කියලා වෙන එක්කෙනෙක් එක්ක කරලා බලනවා. අන්න එන්නේ නැහැ. නේද? එතකොට අපි එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකේ හඳුනා ගන්න ස්වභාවයන් ඇතිවන ඒවා පිළිබඳ ඇතිවන හැඟීම් වෙනස් ඒ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ දන්න දේවල් හැටියට මේ මූල ධර්මයේ තෝරගන්න ඕනේ හොඳට. ලෝකේ වස්තු දියා මේ විදිහට බලනකොට ඒවා ගැන කැමැත්තෙන්ම 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 මෙනෙහි කරලා තියෙන අයට ඒවා දකින්නකොට ඇතිවන හැඟීමයි ඒවා ගැන කැමැත්ත නැති වෙන විදිහට කාරණා මෙනෙහි කරලා තියෙන අයට අර ඇතිවන හැඟීමයි සමානද වෙනස්ද අනිවාර්යෙන් වෙනස් එහෙනම් කාමචන්දයෙන් පීඩා විඳින කෙනා දැනගන්න ඕනේ කාම වස්තුන් මගේ ඇහැ ගැටෙනකොට එන්නේ ඒ වස්තුන් කෙරෙහි මට ඇතිවන කාමචන්දය අඩු වෙන මෙනෙහි කිරීම මම සිද්ධ කරන්න ඕනේ කියලා ව්‍යාපාදයේ අඩු වෙන මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ කියලා දැන් අපි උදාහරණයක් ගමු යම් කිසි කෙනෙක් සත්වයක පොඩි කරලා මරණයකින් ඇති වෙන අපි තුන් පත්තය කියලා පත්තය පොඩි කරලා මරනකොට සිද්ධ වෙන දේවල් ගැන මෙනෙහි කරනවා හරි බලන්න උගේ බඩ පොඩි වෙනවා ඇතුලේ තියෙන ඕජස් එලියට එනවා නේද ඒ විතරක් නෙවෙයි යාට හරියට නේද බඩ පැලෙනවනේ තින් නේද රිදෙනවා පොළවේ ඇලෙනවා යාව නේද ඇලිලා දඟලනවා දඟිල්ල යව ගන්න ගියාම ඊට වැඩි යාර රිදෙනවා නේද ඒ තුවාල එහෙම තියෙද්දී අපි හැට මෙහාට අරගෙන නේද කෝටු කැලේ වලින් අරගෙන එහාට මෙහාට අරගෙන අරව තව පෑරෙනවා රිදෙනවා කොහොම රිදෙනවා යද්දනේ එළියට දානකොට පණ පිටි මොකද වෙන්නේ කූඹි කනවා අල්ලගෙන ඔන්න ඔය ටික මෙනෙහි කරොත් එක්කෙනෙක් ඒක මෙනෙහි කරලා තියෙනවා තව කෙනෙක් මෙනෙහි කරලා තියෙනවා මේ සතා ඇවිල්ලා මගේ ළමයාව කෑවොත් මං හදපුගේ හරිද එයාට මොකද්ද මේක ඇතුළට එන්න තියෙන අයිතිය එයා ඉන්න ඕන කැලේනේ කිය කිය මෙනෙහි කරලා තියෙනවා දැන් ඇත්තටම පත්තය කියනවා අර දෙන්නට කොහොමද මතක් වෙන්නේ පත්තය දකින්නකොටම එක්කෙනෙක් සරප්පුව ගන්නවා එක්කෙනෙක් shopping bag එකක් හොයාගන්නවා නේද අර බලන්න අරයා දකින්නකොට එක්කෙනෙකුට පුදුම කේන්තියක් යනවා නේද මේ ආවා කියලා අර ඒ මොකද අරව එන්නේ නැහැ අර මෙනෙහි කරලා තිබ්බේ නැති හින්දා එන්නේ නැහැ අර වගේ දේවල් මෙනෙහි කරලා තිබ්බනම් මොකද වෙන්නේ සරප්පු උසල මෙයාට ගහන්න බෑ නේද මගේ මට රිදෙනවා වාගේම තමයි මෙයාට රිදෙන්නේ කියලා මෙනෙහි කරලා තිබ්බයි අරක වලක්ව ගන්නවා හොරකමේ ආදීනව මෙනෙහි කරලා තියන අය හොරකම් කරන්නේ නැහැ ප්‍රාණඝාතයේ ආදීනව මෙනෙහි කරලා තියන අය ප්‍රාණඝාත කරන්නේ නැහැ කාමයේ වර්ධවා හැසිරීමේ ආදීනව මෙනෙහි කරලා තියන අය කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ ඒ මොකද තමන්ගේ හිතෙන් ඒවා ඒ අදාළ වෙලාවට නැగిලා ඇවිල්ලා අරක වලක්වන එහෙනම් කාමච්ඡන්දය සම්පූර්ණයෙන් වළක්ව ගන්න පුළුවන් මෙනෙහි කිරීම ධර්මය තුල තියෙනවා. අසුභය මෙනෙහි කිරීම, මරණ සතිය මෙනෙහි කිරීම, බුද්ධානුස්සතිය ආදී මෙනෙහි කිරීම, ව්‍යාපාදයේ සම්පූර්ණයෙන් අපේ හිතට එන්න තියෙන්න මෙනෙහි කිරීම තියෙනවා. නේද? මෛත්‍රී භාවනාව, අනාත්ම සංඥාව ආදී ව්‍යාපාදයේ එන්න තියෙන්න හේතු වෙනවා. එතකොට තීන මිද්දය ඇති වෙන්න නැති වෙන්න කරන්න ඕන මෙනෙහි කිරීම තියෙනවා. මරණ සතිය වැඩි වීම, බුද්ධානුස්සතිය වැඩි වීම අද බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රබල හැඟීම් ඇති වෙනකොට අන්න තින මිදෙන තිලානවා. තමන්ගේ මරණය තව මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන් මේ ජීවිතේ මම මොකක් කරගෙන නැහැ. මං කරලා තියෙන්නේ මස් පර්වත පිටිපස්සේ දුවලා විතරයි. නේද?
ඒ මොනවද මස් කඩේ ගියාද? නේද මේ දිව්‍ය මොනවා පිටිපස්සේද? නේද මනුස්ස ශරීර පිටිපස්සේ දිව්වා නම් මොනවා පස්සේ දුවලා තියෙන්නේ? මස් මස් කුටි පස්සේ දුවලා තියෙන්නේ. ඔව්ද නැත්? ඔව් ඔව්. නේද? එහෙනම් අන්න ඒවා විතරයි මම කරේ කියලා මරණය සිද්ධ වෙයි කියලා අන්නේ ඒ හැඟීම එනකොට මරණයෙන් මත්තේ එහාට මාව හිර වෙයි කියලා හැඟීම එනකොට අන්න අරව අඩුවලා යනවා තීන විද්‍ය අඩුවලා යනවා. හරිද? එතන බුද්ධානුස්සති ආදී වඩනකොට විචිකිච්ඡාව අඩුවලා යනවා. බුදු ගුණ මෙනෙහි කරනකොට බුදු ගුණ දැනගන්නකොට ඒවා ඇතිව උත්කෘෂ්ඨභාවය තේරෙනකොට ඒව නැති වෙලා යනවා. මේ වගේ අපි හැම වෙලෙම විශේෂයෙන් සතර කමඨහන. අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, ආදීනව සංඥාව මේ වගේ දේවල් චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීව රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ මේක එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය නිරෝගීව තියෙයි කියලා එක මොහොතක්වත් බලාපොරොත්තු වෙන්න බැරි එකක් කියලා. ඒ තරම් රෝග වලට ආකරයක් පොඩ්ඩ එහෙම වුණොත් ඉවරයි. ඉතින් ඒ වගේ තත්ත්වයන් මෙනෙහි කරලා තියෙන කෙනෙකුට මේ ශරීරය පිළිබඳව දැඩි ගැනීමක් එන්නේ නැහැ. දැඩි ගැනීමක් එන්නේ නැහැ. ඉතින් අන්නේ කාමච්ඡන්ද ආදී ව්‍යාපාද ආදී නැති වෙන්න තමන්ගෙම හිතෙන් කාම අරමුණු අභියස තමන්ගේ හිත විපිලිසර නොවන විදිහට යට නොවන විදිහට අපි ඒක සකස් කරගන්න ඕනේ. මේකට අපි ඊයේ දවසේ පොඩි උපක්‍රමයක් කතා කරා. අදත් ඒක ආයෙ මතක් කරනවා. මොකද මේවා කවුරුත් කරන්නේ නැහැ දෙහි හින්දා. කරන්න පෙළඹෙන්න ඕනේ. දැන් නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ අපි කලින්ම කතා කරා. මොකද්ද? මේක බණ අහන එකක් නන් නෙවෙයි. බණ අහන එකක් තමයි. නමුත් අහන විතරක් එකක් නෙවෙයි. අපි හැම වෙලෙම කියන්නේ ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න ඕනේ. ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න ඕනේ කියලා. උදාහරණයක් එක්කම අදත් මතක් කරනවා. වෙන මොකටවත් නෙවෙයි මතක තියාගන්න ඕනේ හින්දා. වහලේ තෙමෙනවා හිලක් හැදිලා. වැස්ස වෙලාවේ අපි ඒක හැවිල්ලන්නේ නැහැ. ඊයේ කියපු උදාහරණය ඔන්න මතක තියාගන්න. වැස්ස වෙලාවේ අපි යනවාද ඒක හදන්න? නැහැ. දැන් පායලා. පායපු වෙලාවේ හදන්න ඕනේ නැහැ දැන් තෙමෙන්නේ නැහැනේ. පායපු වෙලාවේ දැන් ඉතින් ආයෙ හදන්න ඕනේ දැන් තෙමෙන්නේ නැහැනේ. එහෙමද? නැහැ හදනවා. ඇයි ඒ? ආ වැස්සත් අනිවාර්යයෙන්ම ආයෙ තෙමෙනවා කියලා දන්න හින්දා. ආන් එහෙම මානසිකාරයක් අපිට තියෙනව නේද? එහෙම මනසක් තියෙනවනේ අපිට. අපි මනසෙන් කියන්නේ ඕක හදාගන්න ආයෙ වැස්සත් තෙමෙනවා කියලා. හරි. කවුරු හරි මට මොන හරි කියලා බයිනවා. මට හොදටම තරහ යනවා. දැන් තරහා ගිල මම බැනලා ඒවා මේවා කළා දැන් මගේ තරහා හිඳිලා. දැන් ඉතින් මම ඔහේ ඉන්නවා ඉතින්. දැන් තරහ නැහැ නේ. ආයෙ මොකුත් කරන්න ඕනේ නැහැ. මේ වෙලාවේ නම් මට තරහ නැහැ. හරියට වැස්ස නැති වෙලාවේ වගේ. වැස්ස නැති වෙලාවේ තෙමෙන්නේ නැහැ වගේ. හැබැයි ආය අර වචනෙම කියලා බැන්නොත් ආය මට තරහ යනවා. තරහ කියන එක මට හොදක්ද? මට ඉතාලම නරකක්. එහෙනම් මම මොකද කරන්න ඕනේ තරහ නැති කරගන්න? කවුරු හරි දෙන්නේ තුන් දෙනෙක් කාගෙන අරයට ආය බයින්ඩ් මේ පැත්ත පලාත එන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕනේ. ඒතරු ඉතින් මට තරහ යන්නේ නැහැ. එහෙම නේද? එහෙමද? එහෙම කරලා හරියන්නේ නැහැ. ඇයි ඊට පස්සේ වෙන එක්කෙනෙක් බණි? තව එක්කෙනෙක් බණි? මේ වැඩෙන් බේරෙන්න නම් මොකද කරන්න ඕන? මම තරහා යන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මොන මොකද්ද අපි කතාව වෙච්ච උපක්‍රමේ ප්‍රායෝගිකව කොහොමද මේ නීවරණත් එක සටන් වදින්නේ? හැම වෙලේම සටනක් තියෙනවා අපිට. හැම වෙලේම තියෙන අභියෝගයක් හැම කෙනෙකුටම. මේ ජීවිතයේ සුවදායක තත්ත්වයකට පත් වෙන්න නම් නීවරණ යටපත් කරගන්නම වෙනවා. නිවන් දකින්න නම් නීවරණ යටපත් කරගෙන හිත කර්මන්නේ කරගන්න ඕනේ. විදර්ශනාවට හිත යොමු කරන්න. එහෙනම් අභියෝගයක් තියෙනවා. මොකද්ද? කාමච්ඡන්දය ඇති වුණා නම් යම් වෙලාවක කාමච්ඡන්දය කියනකොට දරුවන්ට මුණුපුරන්ට තියෙන ආදරය මොකද්ද? ආයක කාමච්ඡන්දයක් නෙවෙයි. දරුවන්ට මුණුපුරන්ට දෙමව්පියන්ට එක එක්කෙනාට තියෙන ආදරය මොකද්ද? කාමච්ඡන්දයද නැද්ද? කාමච්ඡන්දයක් අකුසලයක්. හරිද? ඒවා ආය ආය මතක් කරන් දෙනවා හැම වෙලේම. මොකද ඒවා අමතක වෙලා තියෙන්නේ. ඒවා අකුසල. එහෙනම් තරහක් හරි කාමච්ඡන්දයක් හරි තීන මිද්‍යාවක් හරි මොකක් හරි ආවා කියන්නකෝද? ආපුහම බලන්න ඕනේ මොකද මට මේක ආවේ කියලා බලන්න.
එහෙනම් මගේ හිතේ මේක ආවරණය කරන මේක ආවරණය කරන ධර්මතා මගේ හිතේ නැත මේක වළක්වන්න අවශ්‍ය කරන ප්‍රබල කුසල් මගේ ළඟින් නැగిලා එන්නේ නැහැ එහෙනම් දැන් මම මොකද කරන්න ඕන ආන්ගේ කුසල් නැగిලා එන විදිහට මගේ සිත සකස් කරන්න ඕනේ එවැනි කුසල් නැగిලා එන විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ මගේ හිත සකස් කරන්න ඕනේ එහෙම නේද ඒව නැති හින්දානේ අර සර්පයා දකින්නකොට මට තරහා ගියේ මොකද ආ සරපු අරගෙන සර්පයා මරුවා නැත්තම් පත්තෑ මරුවා දැසි උනානේ වැඩේ දැන් මොකද කරන්නේ ආය ඊළඟ සැරේ පත්තෑ දකින්නකොට එවැනි දෙයක් සිද්ධ නොවන විදිහට මම මගේ හිත සකස් කරන්න මොකද කරන්න ඕන අර මරුණාම ඇතිවන වේදනාව ඒකේ තියෙන විපාක ඔක්කොම මෙනෙහි කරනවා හොඳට මෙනෙහි කරනවා හොයාගෙන මෙනෙහි කරනවා මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ ආය එවැනි සතෙක් දැක්ක ගමන් මරණවා තියා හිතන්නවත් බැරි තත්ත්වෙටපත් වෙනවා ඉතින් අපි වැරදි කරෙන්නේ නැති තත්ත්වෙට සීල විසුද්ධිය කියන තැනදී අපි වැරදි කරෙන්නේ නැති තත්ත්වෙට ඒක සකස් කරගත්ත සිහිය නුවණ වීරිය ආදී යොදවලා දැන් හැබැයි චිත්ත විසුද්ධිය කියන තැනදී හිතටවත් එවැනි අදහසක් එන්නේ නැති වෙන්න මොකද අපි ඊයේ කතා කරා සීල් නොකඩුවාට කාමයේ වර්ධවා නොහැසිරුණාට රාගයෙන් පීඩිතන කෙනෙකුට ගැහුවේ නැති වුණාට බැන්නේ නැති වුණාට දේශයෙන් පීඩිතන නේද ගහන්නේ බයින්නේ හැම වෙලේම ඇතුලේ පුපුරනවා නේද ඇතුලේ පුදුම සටන් තියෙනවා ඒ වගේ ඇතුලාන්ත තියෙන මේ අකුසලයන්ගෙන් තමන් පීඩිත වෙලා නම් ඉන්නේ අන්න ඒ පීඩිත වීම අපි බලන්න ඕනේ ඒ එන ඒ පීඩිත ස්වභාවය නිදහසක්ද නැත්නම් කරදරයක්ද දුකක් අන්න ඒකෙන් අයින් වෙන්න ඕනේ හරි අපේ හිත පිරිසුදු කරගන්න ඕනේ එතකොට ඔය කියන නීවරණයන්ට එන්න නොදී පිරිසුදු කරගන්න අපිට තියෙන්නේ සතර කමඨහනයි ඒක හැම වෙලේම හැම වෙලේම හැම වෙලේම මොකද කරන්න ඕනේ සතර කමඨහනට අවශ්‍ය වෙලාවට මරණ සතිය වඩමින් අවශ්‍යලාට මෛත්‍රිය වැඩමින් අවශ්‍යලාට අසුබේ වැඩමින් අවශ්‍යලාට බුද්ධානුස්සතිය වැඩමින් තවත් අවශ්‍ය නම් ආනාපාන සතිය තවත් එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව ආදීනව සංඥාව ප්‍රහාණ සංඥාව මේ වගේ අපිට තියෙන මොන උපක්‍රමයක් හරි ඔය කියන හැම එකක්ම පාවිච්චි කරමින් මොකද කරන්න ඕන කොහොම හරි හිත නීවරණයන්ගෙන් යට කරන්න උත්සාහ ගන්න ඕනේ නීවරණයන්ගෙන් මං කොහොම හරි හිත යට කරනවා කියලා ඊයේ වගේ උත්සාහයක් ගත්තත් දන්නේ ගත්තත් දන්නේ ඊයේම අදහසක්වත් තිබ්බත් දන්නේ ඊයේ දවසේ ගිය සතියේ ගිය මාසේ එනතින් වෙයිද වැඩේ නේද ඇයි එහෙම නැත්තේ ඒකේ තියෙන වටිනාකම අපි දන්නේ දන්නේ නැති හින්දා ඒක තියෙන වටිනාකම තේරුම් ගන්නෙ නැති හින්දා පින්නත් නේ විදර්ශනාවකින් අපිට මේ ලෝකයේ ඇත්ත తත්වය තේරෙනවා හරිද මේ ලෝකයේ ඇත්ත తත්වය දන්නේ නැතුව අපි දන්නේ නැතිකම හින්දා හරියට දුක් විඳිනවා දන්නේ නැහැ කියන්නේ අපේ හිතට වැටහෙන්නේ නැහැ ඒක මේ ලෝකයේ ඇත්ත తත්වය කියන්නේ මොනවද පංච පාදානස්කන්ධයේහි ඇත්ත తත්වය මොනවද පංච පාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදානස්කන්ධයේ තියෙන සත්‍ය ස්වභාවය යථාභූත ස්වરૂපය මේක අපේ හිතට වැටහිලා නැති හින්දා අපි එක එක දේවල් වලට තදින් බැඳිලා යනවා බැඳිලා යන්නේ මේ මේ ලෝකේ පවත් ගන්න පුළුවන් එක හරිද මේ පංච පාදානස්කන්ධය පවත් ගන්න පුළුවන් මට ඕන හැටියට නවත්ත ගන්න පුළුවන් කියලා දැනෙන හින්දා තමයි ඒ වගේ අදහස් අපිට ඇති වෙලා තියෙන්නේ ඒ වගේ අදහස් අපේ හිත තුලින් නැగిලා එන්නේ අන්න ඒක හින්දා. එතකොට ඒ වාගේ ඇත්ත తත්වය දැක ගන්න අපේ හිත ඒක ඒකත්වයකට පත් කර ගන්න ඕනේ. කවදා හරි දවසක මේ වාගේ ඇත්ත తත්වය දැක ගන්න අපේ හිත ඒකත්වයකට පත් කර ගන්න ඕනේ. අන්න ඒ ඒකත්වයකට පත් කර ගන්න එකඟභාවයකට පත් කර ගැනීම සඳහා අපි මොකද කරන්න ඕනේ? ඔන්නෝ විදිහට හිත අකුසලයන්ගෙන් පීඩිත වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. අකුසලයන්ගෙන් පීඩණයට පත් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ.
ඉතින් ඒක තමයි අපේ එහෙම නැත්තම් මොකද වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් මුලාවටපත් වෙලා අපි ලොකු පීඩණයකට පත් වෙලා විශාල අපහසුතාවයන් වලට පත් වෙනවා. ඉතින් ඒවත් එක්ක සංසාරේ බොහෝම දික් වෙනවා. සසර මහා සංසාර ජීවිතයේ සසර ජීවිතයේ විශාල කරදරකාරී තත්ත්වයන් වලට පත් වෙන්නේ ඔන්න ඔය වගේ අපි මේවා යටපත් කරගන්න උත්සාහ කරන්නේ නැති හින්දා. ඉතින් ඒකින්ද අපි මේවා යටපත් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒක ඒක අනිත් පැත්තෙන් මම මෙහෙම මතක් කරන්නම්. හැම දෙයක්ම කරන්නේ සතුට වෙන්නද නැද්ද? නේ? ඒ වගේම අපි යම් කිසි ප්‍රබල බලවේග දෙකකට යට වෙලා ඉන්න මිනිස්සු. හරිද? මේ සන්තෝෂයේ විඳින්නේ යම් ප්‍රබල බලවේග දෙකකට යට වෙලා. ඒ බලවේග දෙකෙන් ගැලවෙන්න බෑ. ඒ බලවේග දෙකට ඕන හැටියට තමයි මේ ජීවිතය අරගෙන යන්නේ. වයසට යන්න මේ බලවේග ප්‍රබල වෙනවා. මොනවද මේ බලවේග දෙක? බලවේග දෙකකට යට වෙලා. ඒ බලවේග දෙකට ඕන හැටියට තමයි මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. කවුද මේ බලවේග දෙක? කිසිම විවේකයක් නැහැ. ඒ තමයි සිත සහ කය. බලන්න දැන් ඔය ඉන්න ගමන් දැඟලුවේ නැද්ද? වම් කකුලෙන් දකුණු කකුල තියා උඩ තියාගෙන ඉඳලා ටිකක් වෙලා යද්දී ආය මාරු කරේ නැද්ද? ඔළුව කැසුවේ නැද්ද? නේද? මොකද? බන ටික අහන්නවක්වත් ඉන්න දෙනවද? මේ ශරීරයේ කියන විදිහට ඉන්න වෙලාද නැද්ද? මට ඕන හැටියට දින්න පුළුවා. මට ඕන හැටියට දින්න වෙලා තියෙන ශරීරයේ කියන හැටියට දින්න වෙලා තියෙන. පිපාසයි කිව්වොත් දෙන්න ඕනේ, බඩගිනියි කිව්වොත් දෙන්න ඕනේ, දාඩියයි කිව්වොත් උලංග ගහන්න ඕනේ, නේද? සීතලයි කිව්වොත් ආවරණය කරන්න ඕනේ, නලියන්න කිව්වොත් නලියන්න ඕනේ, කසන්න කිව්වොත් කසන්න ඕනේ, දඟලන්න කිව්වොත් දඟලන්න ඕනේ, හැරෙන්න ඕනේ, පෙරලන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නාවන්න ඕනේ. ඒවා කිනොට ඒවා කරන්න ඕනේ. එහෙනම් ඒවා නොකර ජීවත් වෙන්න බෑ. එහෙනම් ඒ කය කියන දෙයට නේද? කය කියන දේවල් කරලා දෙන්න වෙලාද නැද්ද? දැන් ඉතින් මෙහෙම එකක් කියලා දඟලන්නවත් බෑ පාර. නේද? දඟලන්න තිබ්බ අවස්ථාවක් නැති වුණාද මන් දන්නේ. එහෙනම් කය කියන විදිහට දඟලන්න ඕනේ. දඟලන්න වෙලා තියෙන්නේ නේද? නැත්තම් රිදවනවා, උන්ටට රිදවනවා, ඉන්න දෙන්නේ නැහැ. නේද? කකුල නමාගෙන ඉන්නකොට රිදෙන්න ගත්තොත් නෑ මන් දිගාර ඉන්නෙම නෑ කියලා කරලා හිතුවක් ආරමුණු මොකද වෙන්නේ? හරි. දෙනවා දඬුවම් මොකද කරන්නේ? උන්ටටම රිදවනවා. නේද? ඈ අන්තිමට ඉතින් නේද? ඒක එහාට මෙහාට කරන්න ඕනේ. කය කියන දේ විතරක්ද ඒකින්දා මේ කය සැපද්ද නේද? මේක රෝණ හැටියට නටන්න වෙලා තියෙන්නේ. ඊළඟට ඒක විතරක්ද බලන්න? අරව බලන්න ඕනේ, මෙව බලන්න ඕනේ, අරව අහන්න ඕනේ, මේව අහන්න ඕනේ, අරව ඕනේ, මෙව ඕනේ කියලා එක එක වෙලාවට මේ හිත අපෙන් එක එකව පොල්ම ඉල්ලනවද නැද්ද? එක දෙයක් දුන්නහම නෑ අරකට ඕනේ කියනවා, අරකට ඕනේ කියනවා, ඒව ඔක්කොම දීලා අනිත් පැත්තට යනවා, ආය පරණේව ආය ඕනේ කියනවා. දැන් ඔය ඉන්නකොට බලන්න නේද? ඒ විතරක් නේ, මෙහෙමනම් හරියන්නේ නැහැ කියලාත් කියනවා නේද? නොගැලපෙන තැනක ඉන්න ගියම හරි අමාරුද නැද්ද? හරි අමාරුයි, ඉන්න බෑ. නොගැලපෙන තැනක ඉන්න බෑ. ඒ වගේම ගැලපෙන දේවල් වලින් අයින් වෙනවට කැමතිද? නෑ. කැමැති දේවල් තියා ගැනීමත් අකමැති දේවල් වෙනස් කිරීමත් කියන එක පිළිබඳ දැඩි අදහසක් අපේ හිත හැම වෙලෙම අපිට බල කරනවා. මෙහෙම ඉන්නවා, මෙහෙම ඉන්නවා නේද? මෙහෙම කරනවා, යනවා, ගිහින් බලනවා. කියලා ගියේ නැත්තම් මොකද කරන්නේ? අර කකුල රිදෙනකොට කකුල වෙනස් කරේ නැත්තම් හොඳටම රිද්දවනවා වගේ උදෑසනම කිව්වොත් එහෙම යනවා ගිහින් ලොකු පුතා බලනවා කියලා හිත කියනවා. ගියේ නැත්තම් මොකද වෙන්නේ? හොඳටම රිද්දවනවද නැද්ද? හොඳටම රිද්දවනවා. ඉතින් අපි මොකද කරන්නේ? කොරෑනෑන නේද? මේ කිලෝ 80ත් උස්සන් ඉතින් යනවා නේද? මේ කිලෝ 80ත් උස්සන් යනවා. ඔන්න හිත කියනවා යන්න කියලා. මගේ යනකොට ශරීරය කියනවා නෑ ඉඳ ගන්නවා කියලා. බෑග් හිත කියන්නේ බෑග් එකකුත් උස්සයි යන්න කියලා. යනකොට ඔන්න මොකද කරන්නේ? ශරීරය කියනවා යන්න දෙන්න බෑ කියලා. කකුල් රිද්ද වුණා, ධනිස් රිද්ද වුණා. ඊට පස්සේ අපි ශරීරයට කියනවා ආ හරි 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 පොඩකින් පොඩකින් කියලා ගලක් උඩ ඉඳ ගන්නවා නේද? ඉඳගෙන දැන් මේ මොකද ශරීරය නලවන්න හදන්නේ පාර. එතකොට ආයෙ හිත ටිකක් වෙලා අමාරු අඩු වෙනකොටම හිත කියනවා දැන් ඉතින් යනවා නැගිටලා මදයි හිටියා නේද? ඉතින් යන්න ඕනේ.
මෙන්න මේ වගේ වැඩපිළිවෙල දෙකට යට වෙලාද නැද්ද? මුළු ජීවිතේම ওই වැඩපිළිවෙල දෙකට යට වෙලා කයේ අනට සහ සිතේ අනට යට වෙලා අපි විඳ දුකක් මතක් කරලා බලන්නකෝ. මේ වෙනකන් ගෙවන ජීවිතේ ඕකම නිවේද කරේ. කනවා බොනවා මොකද ඒ කන්නේ? එක වෙලාවකට බඩ නේද ගිනි තියලා. බඩෙන් ගින්දරක් ඇවිල්ලා ඒක දන හින්දා කනවා. වෙලාවකට බඩේ ගින්න නැහැ. වෙලාවකට කන්නේ මොකේ ගින්නටද? ආ හිතේ ගින්නට නේ. ඈ බඩේ ගින්න නැතුණාට හිත බල කරලා. කය බල කරලත් කනවා හිත බල කරලත් කනවා. නේද? ඉතින් ඒ වගේ මේ දෙකම බල කරොත් ඒවා කර කර තමයි ඉන්නේ අපි තේම අපේ ජීවිතේ එහෙම. ඒක හින්දා අපිට කිසිම විවේකයක් නැහැ. කිසිම විවේකයක් නැහැ. හවුද නැද්ද? හරි කාර්ය බහුලයි. හරියට වැඩ. හරියට වැඩ. මොකද ඈ වැඩ? කය කියන දේවල් සහ හිත කියන දේවල් කරන්නේ. ඉතින් දැන් ඔක්කොමලා කියනවා හුඟා කය කියන මං අහලා තියෙනවා. එපා වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. නේද? ඇති වෙලා තියෙන්නේ කිව්වට අර බලවන්තයෝ දෙන්න නවත්වනවද වැඩි? නෑ. නේද? කොරෑ නෑන හරි ඉතින් වැඩ. ඇයි මේක නවත්තන්නේ? මේක නවත්තන්නේ? එත බලපු ආර ගන්න කොච්චරද කියලා කියන්න බෑ ශරීර දිහා. කෑම දිහා. තවත් බලන්න වෙලා. තවත් අහන්න වෙලා. ඉතින් ඒක හින්දා අන්න ඒකෙන් අතමුදුවා ගන්න ඕනේ. ඔන්න ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දේශක කුච විචිකිච්ඡා කියන ඒවායින් අතමෙදෙන්න අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කලින් දැන් මේ අපි කතා කරන්නේ චිත්ත සුද්ධිය ගැන. සීල විසුද්ධියෙන් පෝෂණය වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නකොට කෙනෙකුට මොකද වෙන්නේ? හිතේ ප්‍රමෝදය කියන දුර්වල ප්‍රීතිය ඇති වෙනවා. නිවැරදි ජීවිතයක් ගත කරනකොට ඉන්ද්‍රිය සංවර කරගන්නකොට ප්‍රමෝදය කියන නිවැරදි ප්‍රමෝදය කියලා දුර්වල ප්‍රීතියක් ඇති වෙනවා. ආන්ගේ අතුලාන්තයෙන් ඇති වෙන ප්‍රීතිය පින්නත් නී කොයි වෙලාවකවත් අනුන් හින්දා ඇති වෙන බාහිර ලෝකයේ හින්දා ඇති වෙන එකක් නෙවෙයි. උල්පතකින් වතුර උනන්නා වගේ තමන්ගේම හිත ඇතුලෙන්ම නැగిලා එන ප්‍රීතියක් එක. උල්පතකින් වතුර උනනා වගේ තමන්ගේ හිත ඇතුලෙන් නැగిලා එන ප්‍රීතියක්. ආන්ගේ ප්‍රීතිය මේ ජීවිතේ එක වතාවක් හරි අත්දකින්න ඕනේ. හරි. බොහෝ දෙනෙකුට මරණකම්ම මේ ප්‍රීතිය අත්විඳින්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? තව දුරටත් මේ කාමච්ඡන්ද ආදී අයින් වෙනකොට භාවනාව වඩමින් තමන්ගේ ඒ කියන සතර කමඨහණෙන් හිත ආරක්ෂා කරගනිමින් ඉදිරියට යනකොට මේක බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. මේ බලවන්ත ප්‍රීතිය ඇති වෙන කාලෙදී එයා හරි කාර්යක්ෂම අනිතකර දැන් ඉතින් නේද මම මෙහෙම අහන්නම්කෝ මේ පැවිද්දෝ සහ ගිහියෝ ඉන්න අරණ්‍ය සේනාසනයකට ගියා කියලා බලනකොට මේ ස්වයංනාන්දර හරි දුක් විඳිනවා නේද? අපේ අතෝ ගිහිලා කියනවා නේ බලන්නකෝ රූප වාහිනියක්වත් නැහැ. ගුවන් විදුලියක්වත් නැහැ. යාළුවොත් එක රෞමයන්වත් නැහැ. නටන්නවත් නැහැ, දඟලන්නවත් නැහැ, කණ්ඩත් නැහැ. ඒක අපේ අම්මලා හැම හරියට දුක් වෙනවා. තරුණ ස්වාමීන් වහන්සේලා හැම දැකලා. එතකොට හැබැයි මේ මූණු දිහා බලනකොට කොහමද? ආරව නැහැ, මේව නැහැ කියලා නිකන් එපා වෙලා වගේ දින්නේ. නෑ නේද? එතකොට හැමදේම තියෙන අපි කොහොමද දන්නේ? හැමදේම තියෙන ගිහියත් අංගෙ මූණ කොහොමද සාමාන්‍යයෙන් බලපුවා? එපා වෙලා වගේ ඉන්නේ. නේද? මොකද ඒ අය තමයි ලොකු දුකක් විඳින්නේ කොහෙද? ඇතිවීමක් නැති නේද? අතුලාන්ත ප්‍රීතියක් නැතිකම. අර අතහැරෙන්න මොකද වෙන්නේ? අතුලාන්ත ප්‍රීතිය මේ පීඩාවක්, මේක පීඩාවක්, මේ වෙනස් වෙන, පළුදු වෙන, බිඳෙන, කැඩෙන, බිඳෙන, විනාශ වෙන ලෝකයේ දේවල් වලින් පිහිටක් සරණක් ප්‍රාර්ථනා කරන්න කියලා ලොකු පීඩනයකින් ඉඳ වෙලා තියෙන්නේ. පැවිද්දා හැම නැහැ. හරි. ඒකින්ද මෙන්න මේ බලවන්ත ප්‍රීතිය තමන්ගේ හිත තුළ ගිහි ජීවිතයේ ඉඳගෙන ඇති කරගන්න පුළුවන්. ආන්ගේ ඇති කරගන්න සීල විසුද්ධියෙන් සහ චිත්ත විසුද්ධියෙන් පෝෂණය වෙලා ඒ ප්‍රීතිය ඇති වෙන කාලේ ඔන්න ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන හොයාගන්න පුළුවන්. හරිම ප්‍රසන්න ස්වභාවයකට එනවා. මූණ ප්‍රසන්න වෙනවා. හැම වෙලේම නිකන් මලක් වගේ.
ඉපිලිපිලි ඉන්න ගතියක් තියෙනවා. හරිද? ප්‍රීතිමත් ස්වභාවය හැම නිමේෂයකම වගේ ප්‍රීතියෙන් ඉන්න ගතිය තියෙනවා. එයාට මේ වටේ පිටේ අයගේ මේ ළඟ ඉන්න අයගේ අම්මගේ තාත්තගේ දරුවන්ගේ එයාලගේ වචන එයාලගේ ක්‍රියාව හින්දා එයාට ප්‍රශ්නයක් නැහැ. ඒවට උත්තර දෙනවා ඒ වාගේ ඒවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා අවවාද දෙනවා බයිනවා. බයින්න තරහින් නෙවෙයි හැබැයි. ඇයි මෛත්‍රිය වඩලා තියෙන්නේ? හරි බැන්නට තරහින් නෙවෙයි. බයිනව නෙවෙයි ඉතින් අතටම වළක්වා ගැනීම සඳහා උපක්‍රම යොදනවා. අනිත් අය වැරදි කරනව වළක්වා ගැනීම සඳහා උපක්‍රම යොදනවා. ඉතින් හිත තමන්ගේ හිත පාර ගන්නෙ නැහැ. තමන්ගේ හිත කාමච්ඡන්දයට ගොදුරු වෙන්නේ නැහැ. ව්‍යාපාදයට ගොදුරු වෙන්නේ නැහැ. ආන් එහෙම ක්‍රමානුකූලව තමන්ගේ හිත කෙලෙස් වලින් අයින් කරගන්න මේ සතර කමඨහන ගොඩාක් උදව් වෙනවා. ඔය විදිහට ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? භාවනාවේ යෙදී ඉන්න වෙලාවක මොකද වෙන්නේ? මේ කය සම්පූර්ණයෙන්ම ඉල්ලීම් කරන එක නවත්තනවා. අර බලවේග නවත්තනවා. එතකොට කියනවා කය සංසිඳුණා කියලා. කකුල් රිදි තිබ්බනම් ඒක භාවනාවේ ඉන්නලා කකුල් රිදෙන එක නැවතිලා යනවා. මේ ඉරියව්වෙ ඉන්න අමාරුකම් තිබ්බනම් ඒ ඉරියව්ව සම්පූර්ණයෙන් දැනෙන්නේ නැතු යනවා. නොදැනීම කය නොදැනීම හින්දා අර තිබ්බ කරදරේ සම්පූර්ණේ මෙච්චර කාලයක් නලියනවා කසනවා දඟලනවා ඒ ශරීරයට ප්‍රතිචාර දක්වන්න වෙලා තිබ්බේ ඒ කරදරෙන් සම්පූර්ණයෙන් අතුම දෙනවා. පෑය ගානක උනම් ඒරියව්වේ ඉන්න පුළුවන්. අන්න ඒකින්ද ලොකු විවේකයක් විශාල සැපයක් ඇති වෙනවා. හරි. ආන්ගේ සැපය විඳින්න පුළුවන් වෙන්නේ කය සංසිඳවා ගත්තොත්. කය සංසිඳනවා විතරක් නෙමෙයි මෙයා පුරුදු පුහුණු වීම කරලා හින්දා එක අරමුණක හිත රැඳිලා නම් එක අරමුණේ හිත රැඳෙනකොට මොකද්ද? සිත කාමච්ඡන්ද ආදියෙන් අයින් වෙලා සිතත් සංසිඳෙනවා. එතකොට ඉල්ලන ගතිය නෑ. බරෙන් නිදහස් වුණා වාගේ, ණයබරෙන් නිදහස් වුණා වාගේ, ඔසවලා තිබ්බ දෙයක් විවින් තිබ්බා වාගේ, ලෙඩකින් නිදහස් වුණා වාගේ, ලෙඩක් හොඳ වුණා වාගේ. ඉතින් මේව අත්දකින්න ඕනේ. මෙහෙකාරකමින් අයින් වුණා වාගේ, ෂේම භූමියක් හම්බුණා වාගේ කාන්තාර යන කෙනෙකුට. හරි. මහා ප්‍රීතියක්. නයෙන් නිදහස් වුණාම, ලෙඩ හොඳ වුණාම ප්‍රීතියක් උපදිනවද නැද්ද? ආන්ගේ වගේ මේ කරදරකාර කයෙන් හිතෙන් අත මිදිලා කුසල ආරම්මණයක හිත නැවතුණාම මහා ප්‍රීතියක් සැපයක් තියෙනවා. හිත ඒකත්වයකටපත් වෙලා හිත එකඟ තැනකට ඇවිල්ලා අන්න එතනට ආපුවම කියනවා චිත්ත විසුද්ධිය කියලා. හරිද? චිත්ත විසුද්ධිය කියලා. ඒ වගේ තැනකට ආපු කෙනෙකුට පින්නන්නේ සාමාන්‍ය ජීවිතයට ගියාමත් හිත අපිරිසිදු වෙනවා බොහෝම අඩුයි. ඒක රැකගෙන හිටියොත් අපිරිසිදු වෙනවා අඩුයි. අනිත් අයට වගේ කලබල වෙන්නේ නැහැ. අන්න අයගේ එක 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 දේවල් මේ සමාජයේ දේවල් දැක්කහම අපිට නිකන් අපි ගන්න තීරණේවත් ඔළුවත් එක්ක නරක් වෙලා යනවා. හරිද? ගන්න තීරණ පවා තරහායම ගියාම ගන්න තීරණේවක්වත් නිවැරදි තීරණ නෙවෙයි. අන්න එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ බොහෝ දේවල් අර අපිට තියෙන අපහසුතාවයන් බොහෝ අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහලා මහා සුවදායකව ඉතින් නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක රැකගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක තියෙන ලොකුම වටිනාකම මේක නෙවෙයි. ওই தත්ත්වෙටපත් වෙච්ච හිතක් අපිට විදර්ශනාව සඳහා යොදවන්න පුළුවන්කමකුත් තියෙනවා. විදර්ශනාව සඳහා යොදවන්න පුළුවන් ඒ වගේ ඒකත්වයකටපත් වෙච්ච හිතක්. එතකොට මොකද වෙන්නේ? එයාට මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্ব තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකේ ඇත්ත తত্ত্বය හොයාගන්න, දැනගන්න, තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකේ ඇත්ත తত্ত্বය දැකගන්න තමන්ගේ හිත පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම පාවිච්චි කරනකොට තමයි කෙනෙකුට ඒ හිත ඒකත්වයකටපත් වෙච්ච හිතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බෑ. ඉතින් ඒක අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? වැරදි තැන්වල වැරදි දේවල් හින්දා සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා හිතාගෙන හිටිය දේවල් වැරදි බව තේරුම් ගන්නවා. වැරද්ද වැරද්ද විදිහට වටහා ගන්නවා. මම මගේ කියලා අල්ලාගත් දේවල් මම මගේ කියලා අල්ලා ගන්න බැරි බව අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට මම මගේ කියලා දැනিলা තියෙන මේ මමත්වයක් ඇති කරගන්න පුළුවන්කමක් නැති ස්වභාවයේ තියෙන මේ නාම රූප වශයෙන් තමන්ට අවබෝධයකටපත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට ඒවා පිළිබඳ තිබ්බ ඇලෙන ගතිය, ඒවා පිළිබඳ තියෙන ගැටෙන ගතිය නිකම්ම නැතිලා යනවා.
ඉතින් ඊළඟට ඒවත් එක්ක තණ්හාව ටික ටික අඩු වෙලා යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හරියට අවබෝධ කරගත්තාම තුනයි අවබෝධ කරන් තියෙන කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ. නේද? ඉතින් කෙනෙකුට එකපාරට තුන අපේ ඉතින් අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එක. නේද? නිට්ටය පවතින්නේ නැහැ කියන එක. දුකයි කියන්නේ දුකයි කියන එක. අනාත්මයි කියන්නේ මට ඕන හැටියට තියෙදි ඕකේ මොනවද අවබෝධ කරන් තියෙන්නේ කියලා. ඒක අවබෝධ කරගන්න ඕන මොන වගේද කියලා මේ ඊළඟ ශනේයවක්වත් පවත්තන්න බැරි බව අවබෝධ කරගන්න ඕනේ. අනාත්ම ලක්ෂණේ ඊළඟ ශනේයවක්වත් පවත්තන්න බැරි බව. ඉතින් මෙන්න ඉදිරියට අපි නාම රූප පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කරනවා. නැත්තම් ditthi visuddhi ගැන සාකච්ඡා කරනවා. මේ ditthi visuddhi ගැන සාකච්ඡා කරනකොට තමයි අපිට තේරෙන්නේ මේ චිත්ත විසුද්ධියේ තියෙන වටිනාකම කොච්චරද කියලා. ඒ එවැනි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න බැරි වීම නිසාවෙන් මෙච්චර කාලයක් ඇති කරගන්න බැරි වුණ නිසාවෙන් නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න බැරි වෙච්ච හින්දා අපි මේ නාම රූප විදිහට නොදැන දැනගත්තේ නැති හින්දා ලොකු දුෂ්කරතාවයකට වැටලා තියෙනවා. මේක සත්වයාය, පුද්ගලයාය, අහවලාය, අහවලාමට බැන්නාය, අහවලා මේ වැඩේ කළාය කියලා ඒකේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දා. ඉතින් ඒක දැන් අපි ඉදිරියේදී නාම රූප ගැන සඳහන් කරලා එවැනි උතුම් ලක්ෂණ නැත්නම් සත්‍ය తত্ত্বය අපේ තුලින් තේරුම් ගන්නකොට අපිට ඇතිවන නිදහස මොකක්ද කියලා සාකච්ඡා කරනකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන වටිනාකම. ඉතින් අන්තිමට මොකද්ද මම අවසාන වශයෙන් කියන්නම්, ධර්මයේ හොඳ උදාහරණයක් සඳහන් වෙනවා. කරවලේ යන කෙනෙකුට කරවලේ යන කෙනෙක් වලකට වැටෙනවා. හරිද? වලකට වැටෙනකොට එයා අතපය දිගහැරලා කොහොම හරි වැලක එල්ලෙනවා. වලට වැටෙන්නේ නැතුව. ඉතින් පය ගානක් එල්ලීලා ඉන්නවා. එල්ල දාඩිය දාගෙන එල්ලීලා දත් ටික කාගෙන ඉන්නවා. ඉතල දැන් එළිය වැටෙනවා. එළිය වැටෙනකොට පල්ලෙහා බලනකොට අඩියයි තව වැටෙන්න තිබිලා තියෙන්නේ. හරිද? ඒක කරුවලේ හිටියේ. එතකොට මොනව හිතෙයිද? අපරාධි මම එළිලා හිටියේ. අපරාධි මම එළිලා හිටියේ. මට ওই ටික පැනලා නින්න තිබ්බේ. ඉතින් අපරාධි මේ දාඩිය දාගෙන එළිලා හිටියේ. ආන්ගේ වගේ ධර්මය අවබෝධ වෙනකොට හිතෙනවා මොකද්ද අපරාධි මම එලිලා හිටියේ, අපරාධි මම මේ මට අයිති නැති දේවල් වල එලිලා හිටියේ, කවදාකවත් අයිති කරගන්න බැරි දේවල් අයිති කියලා හිතාගෙන එලිලා හිටියේ අපරාධි කියලා. ඉතින් ඒ ටික මේ ජීවිතේ අවබෝධ කරගත්තේ නැත්නම් මැරෙනකොටත් එලිලාමයි මැරෙන්නේ. එලිලා ඉන්න ගමන්මයි මැරෙන්නේ. ඉතින් ආයෙ එල්ලෙනවා සංසාරේ. එහෙම එල්ලි එල්ලි යන ගමන තමයි මේ දිගින් දිගට දිගින් දිගට යන්නේ. ඉතින් හරියට දුක් විඳිනවා. ඉන්නකනුත් දුක් විඳිනවා, හිතෙනුත් දුක් විඳිනවා, ලෙඩ හැදුනහමත් දුක් විඳිනවා, මැරිලත් දුක් විඳිනවා, මැරෙන්නත් දුක් විඳිනවා, මැරිලත් දුක් විඳිනවා. ඒකද මේවායින් අයින් වෙන්න බුදුරජාන් වහන්සේ ඊටාම නිවැරදි ක්‍රමවේදයක් සාකච්ඡා කරලා අපිට දේශනා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ කරුණ හොයාගෙන මොකද කරන්න ඕනේ? හිමීසරේ හිත මේවායින් ගලව ගන්න වැඩ කරන්න ඕනේ. මතකයිනේ දැන් කරනවා කියෝ විදිය? හොඳට අහගෙන ගින් දැන් ඔය හිටිය විදියටම ඉන්නවා මන් දන්නවා. වෙනදා හිටිය විදියටම ඉන්නව නෑ, එහෙම හරියන්නේ නෑ නේද? අහගෙන විතරක් මදි. මොකද්ද ක්‍රියාකාරීත්වය? තමන්ට කාමච්ඡන්ද ආදී ආපුවාම ආය ඊළඟ වතාවේ එන්නේ නැති වෙන්න සකස් කරගන්නවා. තනියම හදාගන්න බැන්න මොකද කරන්න ඕන? කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන කියලා මෙතන මට හදන්න බැරියෝ. මට තරහ යන එක නවතින්නම නැතියෝ කියලා ගින් කියන්න ඕනේ. කියලා පිළිවෙතක් අහගන්න ඕනේ. මොකද මේකට කරන්නේ? වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නවා වගේ මේ අසනීපේ හොඳ වෙන්නේ නැතෝ කියලා ගිහලා ආයෙ බෙහෙත් ගන්නවා. මේ සැරේත් හොඳ වුන්නේ නැතෝ කියලා ආයෙ බෙහෙත් ගන්නවා නේද? ඒ වගේ මේ අසනීපියත් කාමච්ඡන්ද ආදී අසනීප ටික හොඳ වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍රයාගෙන් බෙහෙත් ටික ගන්න ඕනේ ගිහලා. අරගෙන කොහොම හරි නවත්ත ගන්න ඕනේ. අමාරුම වැඩේ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද කොහොම හරි අපි මේ ධර්මය අවබෝධ කරගත යුතු තියෙනවා. ඉතින් ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් කියන්නේ තමයි විශාල දෙයක්. නුවණ තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහුනොත් ඒ ශනේයෙම යා තීරණයක් ගන්නවා, මම පිළිවෙතට එනවා කියලා. මේ ධර්මය මගේ තුලින් උපද්දවා ගන්න ඕනේ කියලා. ඉතින් ධර්ම දානය සිද්ධ වෙන වෙලාවේ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතුවෙන් කොහේ හරි ලෝක කෙනෙක් කොතන හරි තැනක මේ බණ ඇහිලා මම පිළිවෙතට එනවා, මං නිවැරදි වෙනවා, මං සිල් රකින්නවා, මම චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා කියලා යම් තමන්ගේ වෙනදා නොකලපු දෙයක් කරනකොට, කරපු දෙයක් නොකර ඉන්නකොට ඒ සඳහා අන්න ඒ හැම වාරයකම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපු යත්තන්ට බොහෝ පින් රැස් වෙනවා.
ඒ අතෝ නිවැරදිව කටයුතු කරන හැම වාරයකම තමන්ට පින් රැස් වෙනවා. ඒකින්ද අපි බොහොම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ බාහුවලයදලා හරියම්බ කරගත්ත ධනෙ වේපදම් කරලා මේ ගුවන් කාලය වෙන් කරගෙන අන් අයටත් තමන්ටත් අන් අයටත් යහපත පිණිස තමන්ගේ දේ කැප කරපු මේ පින්වන්ත අයට උතුම් ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.